පෑයෙන් පෑය පුවත් අරන් එන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. සම්මානසලට මේ අවස්ථාවේ වැදගත් වචන කිහිපයක් කියන්න. විශේෂයෙන්ම සම්මානසලට තරුණ පරපුර හැටියට ගමට නගරයට ගෙනියන්න අද දවසේ වැදගත් පණිවිඩයක් තිබෙනවා. ප්‍රධානතම පණිවිඩය තමයි මේ රජයේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ මූල්‍ය ප්‍රතිපත්තිය තුළ අපේ රටේ ආර්ථිකය කඩාවැටෙන තැනට නෙමෙයි බම්කොලොත් භාවයකට පත් වෙමින් පවතී. මම සඳහන් කරන්නට කැමතියි ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේදී මේ වෙන විට අපේ රටේ විශාලතම බැංකු දැඩි අවදානම් තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා කියන එක මේ ශ්‍රේණිගත කිරීමේ ආයතනය බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම මම පැහැදිලිව කියන්න කැමති මේ ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය අපේ රටට දීලා තියෙනවා ට්‍රිපල් සී ප්ලස් රේටින් එකක්. මේ ට්‍රිපල් සී ප්ලස් රේටින් එක තුළ හොඳට අහගන්න අපේ රට දැන් ඉන්නේ මොසැම්බික් රටේ මට්ටම, ඇංගෝලාව කියන රටේ මට්ටම, ඒ වගේම කොංගෝ කියන රටේ මට්ටම. දැන් රට ආරක්ෂා කරනවායි කියලා, රට රැක ගන්නවායි කියලා, ආර්ථිකය ගොඩනගනවායි කියලා, සුපිරි සංවර්ධනයක් ගේනවායි කියපු කණ්ඩායම අපේ රට වටලා තියෙනවා ඇංගෝලාව, කොංගෝ, මොසැම්බික් මට්ටම. ඉතින් මේ බැංකු පද්ධතියේ ශ්‍රේණිගත කිරීමේ ආයතන බැංකු වලට අවදානමක් තිබෙනවායි කියන කාරණාව තුළ ඒක මහා භයංකාර සංඥාවක්. මේ භයංකාර සංඥාව තුළ අපේ බැංකු පද්ධතිය, ඒ අයගේ විශේෂම විශාලතම බැංකු පද්ධතිය, ඒ අයගේ ණයබරතාවය වර්ධනය වීම තුළ ඒ සිදු වෙලා තිබෙන දේ තමයි අවදානමට විවෘත වෙලා තියෙන්නේ. බැංකු පද්ධතිය කඩා වැටුණොත් රටක මොකක්ද සිදු වෙන්නේ කියන එක බොහොම පැහැදිලිව ග්‍රීසියෙන් ආජන්ටිනාවෙන් මෑත කාලේ අපි ගිලගෙන තිබුණා. එනිසා විශේෂයෙන්ම ඔබතුමන්ලා මේ රටේ තරුණ පරපුර දැනුවත් කරන්නට ඕන. අද වෙන විට ඒක පුද්ගල ණයබරතාවය ඉහළ ගිහිලා තිබෙනවා. මතු පරම්පරාවට දායක වෙන්නේ දුර්වල ආර්ථිකයක් තිබෙන රටක්. අද අපේ රට බලවත් රටවල් වල සූදු පිටියක් බවට පත් වෙනවා. දැන් අපේ රටේ රට කේන්ද්‍ර කරගෙන සූදු අප්‍රියක් වෙනවා. ප්‍රබල බලවත් රටවල් වල ඒ අයගේ බල සෙල්ලම් කරන පිට්ටනිය බවට ශ්‍රී ලංකාව පත් වෙනවා. කොහොමද ජාතික ආරක්ෂාව රැකගන්නවයි කියපු කණ්ඩායම අපේ රටට කරලා තියෙන දේ අප රට සම්පූර්ණයෙන්ම බාල්දු කරලා තිබෙනවා. රටේ ආත්මගරුත්වේ වටකලා තිබෙනවා. අද අපේ රට ජාත්‍යන්තර වෙන්දේසියකට ලක් වෙලා. එක්කෙනෙක් කියනවා උතුරු අහවල් ප්‍රබල රටට බාර දෙන්න. තවත් එක්කෙනෙක් කියනවා නෑ අපි නැගෙනහිර බාර දෙන්න. තවත් කොටසක් කියනවා නෑ දකුණු අපි බාර දෙන්න මෙන්න මේ රටවල් වලට කියලා. දැන් බොහොම පැහැදිලිවම එක දෙයක් පැහැදිලිව කියන්න පුළුවන්. ආණ්ඩුවම පිළි අරගෙන තිබෙනවා තමන් පත් කරගත්තු ජනාධිපතිවරයා, අගමැතිවරයා, මුදල් ඇමතිවරයා අසාර්ථකයි කියලා. ඒක විපක්ෂෙන් කියන්න ඕනේ නැහැ. දැන් ආණ්ඩුවම පිළි අරන් තිබේ. ඇයි? දැන් රටම ගොඩනගන්නට, රටම හදන්නට පුළුවන් පුද්ගලෙක් දැන් පාර්ලිමේන්තු ඇතුළට ගේන්න හදන. වෙන මොනවත් නිසා නෙවෙයි. රටේ මුදල් ඇමතිවරයාගේ අසාර්ථක භාවය දිහා දැකලා. රටේ ජනාධිපතිතුමත්, අගමැතිතුමත් මුළු ආණ්ඩුව අසාර්ථකයි කියලා එක පුද්ගලෙක්ව ගෙනල්ලා මේ ඔක්කොම හදන්න හදනවා. මම පැහැදිලිව කියන්න කැමතියි කොයි පුද්ගලයාවත් ඔය පොහොට්ටුව පැත්තෙන් රටට සිදුවෙන්නේ රට අරාජක වීම පමණයි. ඒ නිසා බොහොම පැහැදිලිව මේ රටේ තරුණ පරපුර මේ පණිවිඩය ලබා දෙන්නට ඕන. මේ රට වැටෙන්න තියෙන අගහදෙන් අපි ගොඩ ගන්නට ඕන. ගොඩ අරගෙන මේ රටේ උගත් බුද්ධිමත් ක්‍රියාකාරී තරුණ පරපුරට අපි මේ රට බාර දෙන්න. බාර දීම සඳහා අපි මේ රට බේරගන්න, රටක් තියෙන්නට ඕන බාර.
එනිසා බංකොලොත් භාවය කරා අපේ රට ගෙන යන මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදීව පරාජය කිරීම සඳහා මේ රටේ තරුණ පරපුර තෙල ගස්සවන්නට ඒ වරම තිබෙන්නේ වෙන කාටවත් නෙවෙයි සමගි තරුණ බලවේගය කියන තමුන්නාංශලට. තමුන්නාංශලා අද ඒ අදිෂ්ඨානයේ හිත යති කරගෙන ඒ ශක්තිය හිතට ගන්න ඒ ගැම්ම හිතට ගන්න අරගෙන මේ රටේ පළාත් නමේ දිස්ත්‍රික්ක 25 ග්‍රාම සේවා වසන් 14,022 ඒ වගේම මේ රටේ කුඩා ගම්මාන 51,304 මේ ප්‍රබල තරුණ බලවේගය තරුණ තරුණියන් මේක රාශී කරගෙන ගොඩනගා රටට ශක්තිය ලබා දීලා ප්‍රජාතන්ත්‍රවාදීව මේ රට විනාශ කරන ආණ්ඩුව ගෙදර යවන්නට ජන බලයෙන් ජන සවින් ගෙදර යවන්නට ඒ संविधान शक्ति निर्माण के लिए बल तिबन्ने तरुण तरुणियों का बल इन्हें ये सत्कार करना चाहिए उसी रोजना शुभ करना